රාජ්‍ය නායකයා වෙනුවෙන් පිටකසනවද ඡන්දදායකයාගේ මලගමට අතවනනවද දැන් කියන්නේ රට ලොක්ඩවුන් කරන්න බෑ දවසකට ලක්ෂ 1400ක් පාඩුයි නමුත් සීනි වංචාවෙන් ලක්ෂ 1600ක් පාඩුයි ඒ වගේම ඕගොල්ලෝ දන්නවා 2019 මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 2.9ක් තිබුණා ගොඩබේ සර් ගත්ත ගමන් 2020 අන්තිම කාලය වෙනකොට මුල් කාර්තුවේ ඉඳලම 3.9ක් පාඩුයි ආර්ථික සංවර්ධන වේගයේ ඍණ 3.9ක් ඍණ පස්සට එහෙම වෙන්න හේතුව මොකද හේතුව තමයි වැට් එක අඩු කරා 15 ඉඳලා 8 දක්වා කවුද කිව්වේ වැට් එක අඩු කරන්න කියලා ජනතාව කිව්වද දුප්පත් මිනිසුන්ට වෙච්ච සහනය මොකද්ද දුප්පත් මිනිසුන්ට මොන බිබික්කමද අඩු උනේ වැට් එකේ සහනය දීලා අනිත් කාරණේ උපේන විට ආදායම් බද්ද අඩු කරා තව බදු ගොඩාක් අඩු කරා එක බද්දක් ලක්ෂ 10ක් ව්‍යාපාරිකයෙක් ලාභ ලබනවා නම් ධනපතියෙක් ඒ ලක්ෂ 10න් ලක්ෂ මේ රුපියල් 60000ක් වෙන් කරන්න ඕන බද්දට නමුත් ඒක අඩු කරා රුපියල් 10000ක දක්වා මොන හෙන ගහන අපරාධයක් ඕ රුපියල් ලක්ෂ 10ක් ලාභ උපයන මිනිහෙකුට රුපියල් 60000ක් ගෙවන්න බෑයිද ඈ ජනතාවගේ බඩපපු කැවුතු හූරගෙන කන්න භාණ්ඩ වලට භාණ්ඩා සේවා බද්ද වැඩි කරනවා භාණ්ඩ වල මිල වැඩි කරනවා ඉතින් බලන්නකෝ දැන් වෙලා තියෙන කරුමේ දැන් කියන්නේ මොකද මේක වහන්න බැයිලු වැව්වොත් මොකද කියන්නේ කවුද අමුණුගම කියන්නේ පාඩුලු ඒගොල්ලන්ගේ ව්‍යාපාරිකයන්ට තමයි පාඩු රටට වගේම ව්‍යාපාරිකව කරන්න කවුද දැන් මේ රටේ ව්‍යාපාරිකව ප්‍රධානය උන් ටික කවුද කාගේ පැත්තද ඉන්නේ උන් මේ කොරෝනාස්සේ ගරානාව කරන්නේ නැද්ද ධම්මික පෙරට පාඩුයි වැව්වොත් මොකද ඒ උන්ට පාඩුයි ඒ වගේම දිලිප් ජයවිරලා දැන් සුද්ධ වෙනවනේ දැන් මේ මරණස්සෙත් ගේනවා මිනිතුන් ගන්න ඉතින් උන්ට පාඩුයි ඒ වගේම තව ඇවන්ගාඩ් මුදලාලටත් පාඩුයි ඒ වගේ උන්ට පාඩුයි නමුත් දුප්පත් මිනිහට එහෙම පාඩුවක් නෑ දුප්පත් මිනිහට අන්තිම අවසරෙ මිනිහට කීයක් හරි දෙන්න ඕන නැත්තම් මේක මේ වසංගතයේ ගෝලීය වසංගතයේ දන්නේ නෑ දැන් MBBS කියන කාරය මේ වෛද්‍ය සභාව කියනවා අපිට ඕනේ නැතුළු කවුද කියන්නේ මේ අමුණුකම කියන්නේ මිනිහට අබමල් රේණුක තරම්වත් වෛද්‍ය සම්බන්ධ දැනුමක් තියනවද අනිත් එක පුල්ලෙ වැතිනිය කිව්වනම් ප්‍රශ්නයක් නෑ මොකද එතුමියට අවනත වෙන්න ඕන එතුමියත් කියන්නේ දවස් 14කට අනිවාර්යෙන් ලොක්ඩවුන් එකකට යන්න ඕන කියලා. දැන් අපේ රට දැන් මෙච්චර දවසක් පාඩු නැද්ද අවුරුදු 73ක් වෙනව දෙයියනේ. මේ රට මේ මේ මොකද ශස්ත්‍රීය රටද දවස් 14ක් පාඩු වැහුවොත් අපිට කෙලවෙනවද? මුන් තමයි කෙලවලා දින්නේ. අර මං කි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඕනකමින් කෙලෙව්වේ. යහපාලන කාලේ බලන්නකෝ. භාණ්ඩා සේවා මිල කොච්චර අඩු වුණද? තෙල්, පෙට්‍රල්, ඩීසල් ඔක්කොම මිල අඩු වුණා. ඒ වගේම ගෑස් සිලින්ඩර් මිල අඩු වුණා. පඩි වැඩි වුණා 10000කින්. ඒ පඩි වැඩි වෙච්ච උන් තමයි අඩු තවත් වැඩි කරන්න ඕන කියලා දුන්නේ ඡන්ද. රජයේ සේවකයෝ දුන්නේ බුරුදු පිටින් දුන්නේ ගිහිල්ලා. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ දන්නව බෙහෙත් මිල. බෙහෙත් මිල බෙහෙත් ಜಾති 90ක මිල අඩු කළා. ස්ට්‍රෙන්ත් එක නොමිල දුන්නා. රජයේ රෝවල් වල වැඩි දියුණු කළා. තව එක දක් අයිසු බෙඩ් එකක් වැඩි කළා නෑ. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා තමයි සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි වැඩි කරේ. ඒ සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිකම මේ පවිත්‍ර නෝනරදේ උපසභාපති අපිටකම ඒ කියන්නේ ඒ වගේ මහ මෝඩ විදියට නරි මෝඩ විදියට හිතන වැක්සින් එකක් ගැන හිතන්නේ නැති කට්ටියක් තමයි අද වෙනකොට 3000 පැනලා මරණ 46යි මේක වසංගතේ කොහොමද මේ සර් කියන මම අමිගේ ඉරියා මට ෆෝන් දෙයක් කරන්න පුළුවන් hinawi ඒව හරියන්නේ නැහැ නේ මහත්තයෝ මේ රට ගැන හිතබල්ලා බොලා මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා ඒ සඳහා අපි කියනවා වහාම ලොක්ඩවුන් එකට ඵලයල්ලා ඒ නිසා දිරුප් අමුණුගමලන කියන්නේ තොපේ බිස්නස් තොපි කරගනින්ලා ජනතාවට මරණයට අතවනන නොදී ටෝක් විත් ලාල් මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න ජය වේවා නෙමේ සුවමත් වේවා